අයිබෝන් කියල පිළිගන්න සිල්කන්ස්ක්ෂන් චයන්ලගෙන්ගේන මේ වීඩියගටත් මේ වීඩිග මන්ගේන්නේ අඩි දොළහ දොළහ කාමරයක ඩබල් බෙඩ් දෙකයි අල්මාරි දෙකයි මේසේ තිබ්බහම කොහොමද කාමරේ ඩාවකාශය වෙන්වෙන්න කියලා කට්ටියට දලා අයිඩියයක් ගන්න පුලන් වීඩිය එකක් අබලු මේ වීඩියක් කොහොමද කියලා. මේ කාමරය ගත්තා මෙතන තියෙනවා අඩි හතරයි අඩි දෙකේ මේසයක්. එතන එහා පැත්තේ තමා තියෙන්නේ අඩි හතරයි අඩි හය කියන්නේ ඩබල් බෙඩ් එකක්. ඒ වගේම මෙන්න මෙතන ආපහු තියෙනවා ඩබල් බෙඩ් එකක්. ඒ ඩබල් බෙඩ් දෙකත් එක්ක මෙතන අල්මාරි දෙකක් තියෙනවා. මේ ස්පේස් එක යනවා අපිට දොර වහන්න. එතකොට මෙන්න මේ තියෙන පොඩි ස්පේස් එක විතරයි අපිට ඉතුරු වෙන්නේ වෙන මොකක් හරි වැඩකට යොදා ගන්න ඕන නම්. අල්මාරි දෙක ගත්තාම ඒක අඩි එකමාර අඩි හතර අල්මාරි දෙකක්. එතකොට ඒවැය දොළවල් අයරනකොට මෙන්න මේ ඒරියා එකත් අපිට වෙන මොකක් වැඩකට යොදා ගන්න බෑ. ඒ ඒරියා එක ඕපන් විදිහට අපි තියන්න ඕනේ. අපි හිතුවත් හතර වෙනෙක් මේ කාමරේ නිදා ගන්නවා කියලා අපි මේ කාමරේට හොඳ වෙන්ටිලේෂන් දෙන්න ඕනේ. කියන්නේ හොඳට ආලෝකයයි වාතාශ්‍රය එන විදිහට අපි ජනේල් දාලා තියන්න ඕනේ. අපි හරියට වාතාශ්‍රය කාමරයට එන විදිහට අපි ජනේල් දාලා තිබ්බ නැත්නම් අපිට රාත්‍රී කාලේ නිදා ගන්නකොට හුඟක් රස්නි ගතියක් ඇති වෙනවා එළිය හීතල වුණත්. විශේෂයෙන් අපි නිවසක් හදාගෙන යනකොට තනි කාමරයක් හදලා අපේ නිවසේ පදිංචි වෙන්න කියන්නේ නිවස සම්පූර්ණයෙන්ම හදන්න නැතුව තනි කාමරයක් හදලා බලාපොරොත්තු වෙනවා නම් නිවසේ පදිංචි වෙන්න. ඒ කට්ටියට මම හිතන මේ වීඩියෝ එක හුඟක් වැදගත් වෙන්නේ නැති කියලා. මොකද අපිට හොඳ අයිඩියාවක් ගන්න පුළුවන් 12 දොරේ කාමරයක කොච්චර ඉඩක් ඉතුරු වෙනවද, කොහොමද ඉඩ අවකාශය විදිල යන්නේ කියලා. මෙන්න මේ විදිහට ඇඳවල් දෙකයි අල්මාරි දෙකයි තිබ්බහම අපි මේ වගේ 12 කාමරයක් ඇතුලේ ඩබල් බෙඩ් එකයි එක අල්මාරියක් වගේ තිබ්බත් අපිට හුඟක් තව ඉඩ අවකාශය ඉතුරු වෙනවා. මේ වීඩියෝ එකට මම ගෙනාවේ ඔකටේ නිවසක් ඩිසයින් කරන ගෘහ නිර්මාණ ශිල්පියෙක් යනකොට එයා 12 කාමරයක් කිව්වොත් ඒ කාමරේ තියෙන අයිටම්, ඒ කියන්නේ ඒ කාමරේ ඉඩ අවකාශය ගැන ඔකටේ අවබෝධයක් ගන්න පුළුවන් වීඩියෝ එකක්. මං හිතන මේ වීඩියෝ එක කට්ටිය උනුක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක ගැන ඔකට හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ කොහොඳයි කියලා හිතනවා නම් ඔකට යාළුවන්ට බාන ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට බටන් එක බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. හොඳයි, අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.